ඉතින් ඇයි මතක් කරන්නේ? එයා අන්තිමේදී මුදල් නැතිකමට මට කිව්වේ මේ එයාගේ යාළුවන්ට පවා මාව විකුණන්න ගියපු අවස්ථා තිබුණා. පස්සේ එයාම ආයේ මට යෝජනාවක් කරා. එයාගේ යාළුවෙක් ස්පා එකක් කරනවා. ඒකේ රැකියාවක් කරන්න කියලා කිව්වා මට. මම ඉතින් වෙන කරන්න දෙයක් නැතිකමට අන්තිමේදී ඒකට කැමති වුණා ආයේ. මට සුන්දර ලක් කියලා ළමා කාලේ තිබුණේ නැහැ. මගේ අම්මා නැහැ. තාත්තත් හිටියත් නෑ වගේ. ඊයේ දැන් එයා කරන රැකියාවෙන් හම් වෙන මුදලත් මේ ඒ හැමදේම ගෙදර වියදමට දුන්නේ නැහැ. එයා අය කියන්නේ මහන්සිලා හම්බ කරන සල්ලිපා මේ මැදවලුයි දැන් ගන්නවා. ඔව් අයියේ. කොහොම හරි එයාම තමයි මාව උදේට හවසට ගිහින් දැම්මේ ගෙනත් දැම්මේ. කොහොම කොහොම හරි අය කාලය ගෙවෙනවත් එක්කම මම අවුරුදු 7ක් එම ස්පයිකේ වැඩ කරා. අවුරුදු 7ක්? ඔව් ඔව් අය අවුරුදු 7ක්. මම හැමදාම රැකියාවට යනවා එනවා. අයියා මාව ගෙනත් දානවා එක්කන් එනවා. එයා මොකුත් රැකියාවක් කළේ නැහැ අයියේ. එයා ගෙදරට වෙලා ඒ මම උපයන මුදලින් කාලා බීලා හොඳට හිටියා. අභ්‍යන්තරය පිටතට නොපෙනෙන ඇතුළාන්තය. අයිබුවන් හැමෝටම සුවබර සන්ධ්‍යාව. හැබැයි මේ සන්ධ්‍යාව ඔබට මට සුවබර වෙන්නට පුළුවන්. හැබැයි අපේ ජීවිතේ නොහිතන වෙලාවට නොහිතන විදිහට අපේ ජීවිතේ වෙනස් වෙච්ච මිනිස්සු මේ ජීවිතයේ සමාජයේ කොතරම් මැතිද? මේ ජීවිතේ අපි හිතන්නේ නැති විදිහට හිතන්නේ නැති වෙලාවට අපේ ජීවිතේ නොහිතපු පැති වලට තමයි ජීවිතය ගන්න සමහර තීරණ හින්දා අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නට පුළුවන්. ඉතින් ඒ වෙනස් වෙච්ච තවත් එක්තරා කතාවක්. සුභ සන්ධ්‍යාවක්. සුභ සන්ධ්‍යාවක් අයියේ. මේ කොහොමද මේ දවස්වල හොඳින් ඉන්නවද? වරදක් කියන්නත් නැහැ. ඉතින් කෙනෙක් හොඳක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. ඔව් ඉතින් දෙකම සමබරව තියෙනවා. හරි. අපිට ලොකු කතන්දර ලොකු වැලවට ආරං අවශ්‍ය වෙන්නේ නැහැ. අපි කෙලින්ම අපේ කතාවර මාතෘකාවට බහින්න. ඔබගේ කතාව ඔබට වෙච්ච දේ, ඔබට ඔබ අත්දැකීම් වලට මුහුණ දෙච්ච දේ තව සමාජයේ තරුණියන් විශාල ප්‍රමාණයක් මේ මුදවා ගන්නට විශාල ප්‍රමාණයක් මේ මේට ඇබ්බැහි වීමට මේ වැරදි තීරණ ගැනීමට ඇබ්බැහි වීම මුදවා ගන්නට ලොකු පිටවාලක් වෙන්නට පුළුවන්. ඉතින් ඔබට ස්තුතියි මුලින්ම අද දවසේදී අපේ ආරාධනාව පිළි අරගෙන බැහැ නොකිය ඔබගේ කතාව සමාජයට කියලා සමාජයේ තවත් පිරිසක් බේර ගන්න තාවට මුලින්ම ඔබට අපගේ ස්තුතියි. කියමු බලන්න කොහොමද ඔබගේ පුංචි කාලේ හැදුනේ වැඩිනේ, කොහොමද ඔබගේ පාසල් යන කාලේ, ඔබගේ මේ විවාහ ජීවිතයට ඔබ මේ එළඹෙනතා එළඹෙනතෙක් මොන වගේද ඔබ ජීවිතය ගත කරන්නේ? ඇත්තටම අයියේ මට සුන්දර ලක් කියලා ළමා කාලේ තිබුණ නැහැ. මගේ අම්මා නැහැ. තාත්තත් හිටියත් නෑ වගේ. අත්තම්මා ගාව තමයි මං හැදුනේ. තාත්තගේ නංගිලා මල්ලිලා, ඒ කියන්නේ මට නැන්දල මාමලා අත්තම්මලා තමයි හිටියේ ගොඩක්ම. බැලුවේ හොයලා බැලුවේ යාලා. එහෙම ගෙදරින් කියලා එහෙම ලොකු ආදරයක් එහෙම ලැබුණේ නැහැ. ඉතින් මට කොච්චර ඉගෙන ගන්න දක්ෂ ළමයෙක් වුණත් මට එහෙම හැම දෙයකටම කියලා හොයලා බැලුවේ බියදම් කරේ පවුලයා කිව්ව තාත්තා නෙමෙයිනේ නැන්ද එහෙමනේ හැමෝට, ඒ කියන්නේ එයාලගේ ළමයි ඉන්නවා, මටත් වියදමක් දරන්න බෑනේ එයාලට. එහෙනම් මට හරියට මගේ අධ්‍යාපන කටයුතුවත් කරගන්න බැරි වුණා. කොහොම හරි මට අයියව හම්බුණා. එයා හම්බෙද්දී ඔර වයස කීයක් විතරද? මට එතකොට 16ක් වගේ. ඔව්. ඉතින් පුංචි කාලේ හැදෙන්නේ තමන්ගේ මව නැතිව පියාගේ රැකවරණයට. නමුත් එහෙම කියනවා තමන්ගේ තාත්තා හිටියත් එකයි නැතත් එකයි වගේ. ආදරණීය පියවරුනේ ඔබගේ
ආදරණීය දියණි හෝ පුතා වේවා, ඔබ සමාජයට දායාද කරපු ඔබගේ ආදරණීය දරුවාව ගේම කටින්, ඒ දරුවාගේම වචන වලින් මෙහෙම අහන්න තරම් ඔබ අවාසනාවන්ත වෙන්න බෑ. ඔබගේ යුතුකම, ඔබගේ වගකීම ඔබ හරියාකාරව ඉෂ්ට කරන්න. එතකොට අපිට තවත් මෙවැනි කතා, මෙවැනි අය ජීවිතේ හමු නොවෙන්නට පුළුවන්. ඇයට උදව් කරන්නේ ඇගේ දෙමව්පියන්ගේ, කියන්නේ ඇගේ පියාගෙන ඥාති හිටවතුන් මාමල නැන්දලා සියල කිරියම්. ඉතින් එහාට ඇගේ කතාව බලමු. කොහොම හරි අයියේ අපි දෙන්නගේ සම්බන්ධය තිබුණා ටික කාලයක්. ඇත්තටම මට එහෙම කියලා මේ ලොකු ආදරයක් ගෙවල් වලින් ලැබුණ නැහැනේ. ඒ හින්දා වෙන ආදරයක් හම්බ වෙනකොට දැන් අපි කවුරු වුණත් මේ අපි අපේ ඒක මිනිස්යාගේ ස්වභාවයනේ. ආදරේ තියෙන සතෙක් වුණත් ආදරේ තියෙන තැනට දිලෙනවනේ. ඔබට පුංචි කාලෙන් ආදරේ අහිමි වෙච්ච කෙනෙක්, ආදරේ නොලැබිච්ච කෙනෙක්. ඒ නිසා ඔබට හමු වෙන තරුණයාට ඔබ ආදරේ කරන්න ගන්නවා. එයාගෙන් අර දැනුණ අර පොඩි දේ වුණාද, කියන්නේ ලොකු දෙයක් වගේ. මොකද අර පොඩි කාලේ ඉඳන් අපිට නොවිදපු දෙයක්නේ. ඒ හින්දා ඉතින් මේ කොහමරි මම හිතුව ඉතින් දැන් මගේ හැම දෙයකටම දැන් ඉන්නේ එයා. ගෙදර අයටත් දැන් නැන්දල මාමලාටත් හැමදාම කරදර කරන්න බෑනේ. ඒ හින්දා අයියත් එක්ක මං ආවා. ඔබ ඔහුත් එක්ක එනකොට ඔබට වයස කීයද? 19ක් වගේ. 19ක් විතර. ඔව්. ආදරය කියන එකට ඔබ මම අපි හැමෝම ආදරයට හරි ආදරේ. එතකොට අපිට ආදරය අහිමි වුණාම අපි ආදරේ ඇතිතෙන් හොයාගෙන යනවා. ඇයටත් වෙන්නේ කතාව. ඇයට පුංචි කාලෙන් ආදරය අහිමි වෙනවා. ආදරය අහිමි වෙලා ආදරේට කෑදරින් ඉන්න ඇයට හැම වෙලේ තරුණයත් එක්ක ඇදීරණය කරනවා එක වහලක් කරගෙන. ඉතින් ඇය වයස අවුරුදු 19 දී ඔබ තරුණයත් එක්ක ඔබ විවාහ වෙලා දෙන්නේ නැත්තම් කොහොමද? ඇත්තටම මං කරපු ලොකුම මෝඩකම තමයි ඒක. ඒ කියන්නේ ඔබ විවාහ වුණේ නැහැ? නෑ, විවාහ වුණේ නැහැ. ඒ කියන්නේ ඒ දෙක කරන්න බැරි වුණා ඇත්තටම. එහෙම විවාහ වෙන්නේ නැතුව තමයි මේ අපි දෙන්න. ඒ කියන්නේ කසාද විවාහයෙන් තොරව ඔබ දැන් ඔය දෙදෙන එකවහල කර ජීවත් වෙනවා. ඔව් අයියේ. ඉතින් එහාට කොහොමරි දැන් අපි දෙන්නම එයත් රැකියාවක් කරා, මාත් රැකියාවක් කරා. කොහොමරි එයා ඇත්තටම මේ සමාජෙත් එක්ක එයාගේ යාළුවන්ගේ හැසිරීම, ඒ කියන්නේ ඒ පුරුදුත් එක්ක ගොඩක් අර වෙන ස්ත්‍රී ඒව නෙවෙයි, ඒ කියන්නේ වෙන මාද්‍රව්‍යම් ඔව් ඒ වගේ දේවල් වලට ගොඩක්ම මේ යොමු වෙලා තිබ්බේ. ආ ඒ කියන්නේ ඔබ ආදරය කරලා මේ එකවහව විශ්වාස කරලා එකවහලක් යටට ආපු මේ පුද්ගල තරුණයා මේ මාද්‍රව්‍ය වලට බැහැවීමක් දකින්නේ. ඉතින් අයියේ දැන් එයා කරන රැකියාවෙන් හම්බ වෙන මුදලත් මේ ඒ හැමදේම ගෙදර වියදමට දුන්නේ නැහැ. එයා අය කියන්නේ මහන්සිලා හම්බ කරන සල්ලි පාන්නේ මැදවලට ඉඳන් ගන්නවා. ඔව් අයියේ. සමහරට මගේ පඩියත් එයා ගොඩක් වෙලාවට ගත්ත අවස්ථා තියෙනවා. ඔහු ඔබට යෝජනා කරන්නේ නැද්ද මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න කියලා? මට එහෙම දීලා බලපු අවස්ථා තිබුණා එනකොට මං එහෙම වැඩි ඒව පස්සේ ගියේ නැහැ. කොහොම හරි මං පුංචි බාධා කිරීමක් ඔබට කරනවා. සමාජ ජීවිත වෙන ආදරණීය තරුණියනි, ඔබ විශ්වාස කරන, ඔබ ආදරය කරන, ඔබගේ ආදරණීය ඔබ ආදරවන්තයා වෙන්න පුළුවන්. හැබැයි මට තියෙන ගැටලුව ඔබට ආදරේ නම්, ඔබ වටිනවා නම් කවදාවත් ඔබට වැරදි දෙයක් ඔහුගෙන් යෝජනා වෙන්නේ නැහැ. ඇයට සිදුවෙන ඇයට මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න කියලා ඔහු කියනවා. ඉතින් ඔබට හිතුන්නේ නැද්ද මේ ඔහු ජීවිතේට හරියන්නේ නැහැ, මට මෙතන සෙට් වෙන්නේ නැහැ, මට මෙතනින් අයින් වෙන්න ඕනි, එහෙම එකක් ඔබේ ජීවිතේට ආවේ නැද්ද මං මේක දාලා යන්න ඕනි කියලා? නෑ අයියේ, මේ එහෙම මට හිතුන්නේ නැහැ. මොකද මං එහෙම දැන ගෙදර නැන්ද මාමගේ ආදරයෙන් පස්සේ මට හම්බුන කෙනා මෙයා. මම වෙන ආදරයක් එහෙම හෙව්වෙත් නැහැ. ඉතින් මට අර මං වැටලා හිටපු වෙලාවේ මට පිහිට, කියන්නේ මට ආදරය දීලා හැම දෙයකටම හිටියේ මෙයානේ. ඉතින් මට ඉතින් වෙන ආදරයක් ගැන එහෙම හොයන් යන්න එහෙම මට හිතුනේ නැහැ. ඒ හින්දා මම මෙයාත් එක්කම කොහොම හරි ඉන්නවා කියලානේ මං ආවෙත්. ඉතින් මං හිතුවේ වැරදි හදාගන්න පුළුවන් මේ කියලා. ඒත් කොහොම හරි දැන් මෙයාව මට මාත්‍රව්‍ය වලට
බැහැවුණකින් ගලව ගන්නත් බැරිවුණා. මං ගොඩක් උත්සාහ කරා. ඇත්තටම අයියේ කියන්නත් දුක හිතෙන කාරණාවක් තමයි මුදල් නැති වුණාම එයා එක යෝජනාවක් ගෙනාව මට. මං හිතුවන එහෙම කරයි කියලා. එහෙම දෙයක් කියන්නවත් මට එයාට පුළුවන් වුණා කියන එක මට ඇත්තටම මේ අර මං කැමති නෑ අයිය මතක් කරන්නවත්. එයා අන්තිමේදී මුදල් නැතිකමට මට කිව්වේ මේ එයාගේ යාළුවන්ට පවා මාව විකුණන්න ගියපු අවස්ථා තිබුණා. ඇත්තටම මේක මේ වහන්න අපි මෙතරම් පව් කරලා තියෙනවද කියන එක ප්‍රශ්නයක් තිබෙනවා. මේ මද්ද්‍රව්‍ය කියන දේට මෙච්චර දේවල් මිනිස්සු වෙනස් කරන්න පුළුවන්. මේ මද්ද්‍රව්‍යෙ මිනිස්සු මෙච්චර මිනිස්සුගේ ජීවිත රටාව වෙනස් කරන්න පුළුවන්. ඇයට ආරාධනා කරනවා ඇගේ පෙම්වතා මුදල් නැති වුණාම ඔබ ඉන්න මගේ මිතුරන් එක්ක මට මුදල් ගන්න. මට මද්ද්‍රව්‍ය පා ගන්න. මේකද මේ සමාජයේ ආදරේ. ඇත්තටම අයියේ මට ඒ යෝජනාවට කැමති වෙන්න පුළුවන්කමක් තිබුණ නැහැ. මොකද මට ඇත්තටම එයාගේ යාළුවොත් එක්ක ඉන්න තරම් හිතක් මට ඇත්තටම නැහැ. පස්සේ කොහොම හරි ඔහම කාලය ගෙවිල යනවත් එක්කම මුදල් අතින් ආර්ථික පැත්තෙන් ගොඩක්ම අපි දුර්වල වුණා. කර කියා ගන්න දෙයක් ගැන හරියට කෑමක්වත් නැති වුණ අවස්ථා ගොඩක් තිබුණා. පස්සේ යාම අයියේ මට යෝජනාවක් කරා. එයාගේ යාළුවෙක් ස්පා එකක් කරනවා. ඒකේ රැකියාවක් කරන්න කියලා කිව්වා මට. මම ඉතින් වෙන කරන්න දෙයක් නැතිකමට අන්තිමේදී ඒකට කැමති වුණා අයියේ. කොහොම හරි එයාම තමා මාව උදේට හවසට ගිහින් දැම්මේ ගෙනත් දැම්මේ. ඔහොම කාලයත් එක්ක ඒ රැකියාව මම කරා. එතකොට ටිකෙන් ටික අයි ගෙදර ආර්ථික අපහසුකම් ඔක්කොම අඩු වුණා. මුදල් නිතරම තිබ්බා. මම කොහොමද බාදාසතර සාමාන්‍ය ස්පාගෙන් ආදායම දල වශයෙන් කීයක් විතර වරද? එහෙම ඉතින් කියන්න බෑ අයියේ. තමන්ට එන විදිහ අනුව තමා. යම්කිසි ගාණක් හොයාගන්න පුළුවන්? යම්කිසි ගාණක් මේ හොයාගන්න පුළුවන් අයියේ. මොකද මම කියන්නේ නැහැ. ඇගේ පෙම්වතාමයි ඇයව ස්පාකට ගිහින් දාන්නේ. ඔහුමයි ඇය ස්පාකෙන් අරගෙන එන්නේ. ඔබට බාරයි හිතන්නට ඒ පෙම්වතා ගැන. එතනින් එහාට ඔහොම කොහොම හරි අය කාලය ගෙවෙනවත් එක්කම මම අවුරුදු 7ක් එම ස්පයිකේ වැඩ කරා. අවුරුදු 7ක්? ඔව් අයියේ අවුරුදු 7ක්. මම හැමදාම රැකියාවට යනවා එනවා. අයිය මාව ගෙනත් දානවා එක්කන් එනවා. එයා මොකුත් රැකියාවක් කළේ නැහැ අයියේ. එයා ගෙදරට වෙලා ඒ මම උපයන මුදලින් කාලා බීලා හොඳට හිටියා. ඔබ මහන්සි වෙලා ඔබ ස්පාගකට රැකියාවක් ඔබ කැමැත්තෙන් නෙමෙයිනේ කරේ. එතකොට ඔබ හම්බ කරන මුදලින් ඔහු සුරසැප වින්දා ගෙදරට වෙලා. එතනින් එහාට අයියේ හැමදාම එයා මාව ස්පයිකට ගිහින් දානවා ගෙනත් දානවා. කොමාරි දවසක් මේ එයා මාව එක්කන් ආවේ නැහැ. එයා ඉතින් හැමදාම එනවනේ. ඊට පස්සේ මම කොමාරි එදා තනියම ගෙදර ආවා. කියන්නේ මම ෆෝන් එකක් අය යන්නෙත් නැහැ යාට කතා කරන්නවත්. ඊට පස්සේ මම ගෙදරත් හැමතැනම බැලුවා හිටියේ නැහැ. ඊට පස්සේ මම කෝල් ගත්තට පස්සේ මේ නෑ ෆෝන් එක වැඩ කරෙත් නැහැ. කොහම හරි මම අඬ කන්නේ බොන්නව නැතුව මොකද මට හිටපු එකම කියන්නේ මනුස්සයයි. කියන්නේ අර අපි කියන්නේ ජීවිතේ මොනවා වුණත් මොන වැරද්දක් කළත් ඔයාට කියලා ඔයාගේ කෙනෙක් ඉදිරියේ එච්චර ඉන්නේ නැද? ඔය කෙනෙක් ඉදිරියේ නැහැ. අර තාත්තා ඊට පස්සේ වගේ හොයලා බලන්නේ නැද්ද? නෑ අයියේ. ආර් මේ මගේ කෙල්ල මේ බැඳලා ගියා පොඩ්ඩ බලන්නවත් එහෙමවත් කතා කරා නැහැ. ඔයා ගියා තාත්තා බලන්න? නෑ අයියේ මොකද එයා බලන්න යනවට වඩා මගේ අර නැන්දලා අත්තම්මට මෙහෙම කතා කරන්නේ කියන චරිතේ නමට ඉඳලා වැඩක් නැන්නේ. ඔව්.
එහෙන හේව බැලුවේ නෑ මං කොහොමත් එයා ගැන. මොකද ළමයි හදන්න කාටවත් පුළුවන්. හැබැයි පීෙක් වෙන්න, තාත්තා කෙනෙක් වෙන්න ඒ බීට් රූත් කියලා බන්නේ හැමෝටම බෑ. ඉතින් මම හිතන්නේ ඔබට අත් විඳින්නලා තියෙන වගේ ඉන්නවා. එතනින් එහාට කොමරි මම හොම අඬාඬම ඉන්නකොට කොමරි මට පැය දෙකකින් වගේ කෝල් එකක් ආවා. ඊට පස්සේ මට කතා කරලා, ඒ කියන්නේ එයා එන්න තැනක් කිව්වා මට පාරක් ළඟට. කොමරි මං එතෙන්න ගියා අයියේ. ආ පස්සේ කතා කරාද? ඔව්. මට ඒ කියන්නේ මම ගෙදර ගිහින් කෝල් ගත්තර ෆෝන් වැඩ කරේ නැහැනේ. එයා මට කොමරි පැය දෙක තුනකට වගේ කෝල් එකක් ගත්ත පස්සේ. ඊට පස්සේ එයා කිව්ව තැනට මම ගියා. ගිහින් කෝල් ගත්තා. එයා ආන්සර් කරේ නැහැ කෝල් ගත්තට. ඊට පස්සේ මං අඬන්න මේ හරියේ මං කට්ටියගෙන් අහලා බැලුවා මෙහෙම එයා ගැන හැඩරුව එහෙම කියලා, මෙහෙම කෙනෙක් මේ හරි හිටියද කොහොමද කියලා. ඒත් එහෙම කවුරුත් එහෙම දැක්කේ නැහැ එහෙම කියලා තමයි කිව්වේ. කොහොමරි මං පැයක් දෙකක් එතන ගෙන අඬන්න මෙයාව හෙව්වා. ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. නෑ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් මම පැය දෙක තුනක් වගේ එතන ඉඳලා මං ආපහු අඬානම ගෙදර ගියා. ඒ යනකොට අයියේ ඇත්තටම අපි හිටපු ගේ විතරයි තිබුණේ, බඩු ටික මුට්ටු ටික. මගේ අවුරුදු 7ක් මම රැකියාවෙන් හම් කරපු මුදල් වලින් ගත්ත රත්තරම් බඩු, මගේ බැංකු කාඩ් පොත්වල තිබෙන මිල මුදල්, ඒ හැම දෙයක්ම මුකුත් තිබුණ නැහැ අයියේ. ගෙදර බඩු මුට්ටු පවා තිබුණා. ඔබට නගරෙට එන්න කියලා ඔබව ගෙදරින් අයින් කරලා යාවිල්ලා ඔක්කොටි කරන් ගිහින්. ඔව් මාව නිකන් අර මුලා කරලා වගේ තිබුණ දේවලුත් අරගෙන ගිහින් තිබුණා එයා. මම කියන්නේ හිටපු තර කියන්නේ හිටිය විදිහට යන්තම් ගොඩ ආවා විතරයි ආපහු හිටට වෙන. ඕ තමන්ව ජීවිතේ විශ්වාස කරලා ආදරය කරලා කෙනෙක් එක්ක එකහලක් ගතවෙලා නොවිඳනා දුක් විඳලා, ඒ කියන්නේ ජීවිතේ විඳින්න බැරි තරම් දුක්කම් කරනු පීඩාවට ලක් වෙලා නැවත ජීවිතේ තමන් අකමැතිව තමන් කැමැතිව නැති රස්තාවක් කරලා ජීවිතේ යම් යම් මට්ටමකට ගොඩ නැගීගෙන එනකොට ඇගේ හැමදේම අරගෙන ඇය හම්බ කරපු මිල මුදල්, ඒ බැංකු කාඩ්, එතකොට ඇගේ ඒ බඩු මුට්ටු යනාදී මේ හැමදේම අරගෙන ඒ ආදරය කරපු පෙම්වතා ඇයවත් දාලා ඇතහැරලා. මේකද මේ සමාජයේ ආදරය? ඔබට හිතුන්නේ නැද්ද මේ වසර ගන්නවට විවාහ වෙන්න? මම ඔබට චෝදනා කරන්නේ ඔබට තිබුණා විවාහ වෙන්න. ඔව් අයියේ. ඔව් ඔබ යෝජනා කළේ නැද්ද ඔහුට? ඇත්තටමයි එහෙම කියන්න අර මුල් දවස්වල තිබුණ කිව්වත් පස්සේ කාලයත් එක්කම ඒක අමතක වෙලා ගියා. හැමමම අදටත් මම පසුතැවෙන්න ලොකුම දේ ඒක. මොකද අපි හැබැයි සමහරවිට ඔබට මෙහෙමද දැන් මේ වගේ කෙනෙක් ඔබේ ජීවිතේ විවාහ කරගත නොගත් එකත් වාසනාවක්. ජීවිතේ අපිට වැටෙච්ච දේ වලින් ආය නැගිටින්න පුළුවන් නේ. එතකොට දැන් ඔබ දැන් ඒ ස්පයි එකේ දැන් ඉතින් පස්සේ ස්පයිකින් අයින් වෙලා මොනවද දැන් ආයි ස්පයිකින් අයින් වුණාද නැත්නම් වැඩද ස්පයිකේ? නැහැ අයියේ මම පහුවදා ඉඳන්ම එම රැකියාවට ගියේ නැහැ. මොකද මේ මම කැමැත්තෙන් කරපු දෙයක් නෙවෙයි නේක. ඊට පස්සේ මම හිතාගත්තා මොකද මට වෙන්න ඕන නරකම දේවල් වෙලා ඉවරයි, නැති වෙන්න කියලායි දෙයක් නැහැ මට. මට ඒ කියන්නේ ආදරය කරන්න හම්බුන කෙනත් මට අන්තිමේදී නැති වුණා. ඉතින් මම හිතාගත්තා අය කවදාවත් වැරදි වැඩක් කරන්නේ නැතුව හොඳ විදිහට රුපියල ගානේ හම්බ කරලා හරි හොඳ විදිහකට ජීවිතේ ඉදිරිය හදා ගන්නවා කියලා. මට කාත් එකවත් තරහක් නැහැ. මං කාටවත් ඇත්තටම වෛර කරන්නේ නැහැ. මගේ තාත්තට පවුලේ අයටවත් මාව දාලා ගියපු කෙනෙක්ටවත් මගේ තරහක් වෛරයක් නැහැ. මට ඕන උනේ හොඳ විදිහකට කිසි වැරද්දක් නොකර ජීවත් වෙන්න. ඈ සමාජයට කියන කතාව. ඈ හදපු වඩපු ඈ ආදරය කරපු ඒ කිසි කෙනෙකුට ඈ වෛර කරන්නේ නැහැ. ඈ දාලා ගියට වෛර කරන්නේ නැහැ. මම මගේ ජීවිතේ ආය කිසි දවසක වැරදි වැඩක් කරන්න නැතුව රුපියල ගානේ පිදු කළා හරි මගේ ජීවිතේ මම හදාගන්නවා. ඔබට බාරයි. ඔබගේ අත්දැකීම් එක සමාජයේ ජීවත් වෙන තරුණ තරුණියන්ට සහ ඔබගේ අත්දැකීම් එක ඔබට පණිවිඩයක් දෙන්නේ නැති. මොකද්ද කියන්නේ?
ඔව් අයියේ, ඇත්තටම මට කියන්න තියෙන්නේ මම තීරණ ගත්තේ මං ගැන හිතලා නෙවෙයි. මට අර ආදරේ ලැබුණ පොඩි කාලේ ඉඳන් දුක්වර විදිහට මම ජීවිතේ ගත කළේ. ඉතින් අර පොඩි හරි ආදරයක් ලැබුණ හින්දා මං අර ඒ ආදරයට ලෝභකමින් මේ මුලා වෙලා තමයි මං අද මෙහෙම ඉන්නේ. මං කියන්නේ කාට වුණත් එහෙම ආදරයකට රැවටිලා තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න නැතුව, කවුරුත් ගැන හිතලා තීරණ ගන්නෙ නැතුව තමන් ගැන හිතලා තීරණ ගන්න කියලා. තමන්ට තමන් විතරයි වැරදුනහම, කවුරුත් නැහැ. ඉතින් ඒ කියන්නේ ඔබ ජීවිතේ තීරණ ගන්නකොට ඔබගේ සතුට ගැන හිතලා. ඒ ජීවිතේ තීරණ ගන්න නිතරම තව කෙනෙක්ගේ සතුට ගැන හිතලා. ඉතින් ඔබ ජීවිතේ නිතරම තීරණ ඔබගේ සතුට ගැන හිතලා ගන්න. එතකොට ජීවිතේ ඔබට වර්ධින එකක් නැහැ. ඒකේ කතාව මං හිතනවා කාටව වැදගත් වේවි. මේ වැඩසටහන බලන කාට හරි යගේ කතාව වැදගත් වේවි. මොකද අපේ ජීවිත නොහිතන වේලාවට නොහිතන විදිහට වෙනස් වෙනවා. ඉතින් මේ වෙනස් වෙච්ච කතා කියන්න කැමති අයට පුළුවන් ඔබගේ කතාව අපිත් එක්ක කියන්නට. අපි කැමති මේ කතාව මුළු රටටම කියන්නට. අද දවසේදී අපේ අභ්‍යන්තරයේ වැඩසටහනට එකතු වුණාට ඔබට ගොඩක් මේ ස්තුතියි. මිනිසුන්ගේ පිටතට නොපෙනෙන අතුලාන්තය සමාජයට දෙන්නට අපිත් එක්ක එකතු වුණාට ඔබට ගොඩක් ස්තුතියි. ඔබගේ අනාගතය, ඔබගේ ජීවිතය සර්වපකාරීව සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.